දාචින ලෝක කරන අපේ ගේක්ස් ලොකමයි වන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඉතින් ඔයා දන්නවා වගේ ෆෝන් එකේ දැනටමත් තියෙන ගොඩක් ප්‍රයිවසි ඩේටා. ඉතින් ඔයාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ඩේටා වෙන කෙනෙක්ගේ අතර එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක වෙන කෙනෙක් ටික වෙලාවකට පාවිච්චි කරන්න ගත්තත් ඔයාගේ ෆෝන් එකේ තියෙන ප්‍රයිවසි ඩේටා ගැන ඔයාට ගොඩක් අවධානයක් දෙන්න වෙනවා. ඉතින් ඒක නිසාම ඔයාගේ ෆෝන් එකට ඉස්සලාම ඇතුළු වෙන්න තියෙන ක්‍රමයක් තමයි මේ ඔයාගේ ස්ක්‍රීන් ලොක් එක කියන්නේ. ඉතින් ස්ක්‍රීන් ලොක් එක අරගත්තා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන 75% වගේ ඩීටේල්ස් ඔයාගේ තියෙන ප්‍රයිවසි ඩේටා ඔක්කොම යට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ස්ක්‍රීන් ලොක් වල වැඩි දියුණු වෙලා ෆින්ගර්ප්‍රින්ට්, ෆේස් ID මේ හැම එකම ගොඩක් ආරක්ෂිතද? එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන ප්‍රයිවසි ඩේටා ආරක්ෂා කරන්න මේවා සුදුසුද කියන කාරණේ ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයා වීඩියෝ එකට යන්න කලින් පළවෙනි දෙනා ඔතන subscribe කියලා බටන් එකේ click කළාම ඔය දැන්ම subscribe කරන්න පුළුවන්. ඉතින් අපි මෙතන bell icon එක click කරොත් විතරයි මගේ videos upload කරවන notification එකේනේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ඔයාගේ තියෙන ෆෝන් එකේ තියෙන screen lock හැම එකම ආරක්ෂිතද කියලා බලන්න. ප්‍රයිවසි ඩේටා ගොඩක්ම තියෙනවාගේ ස්මාර්ට් ෆෝන් එක වඩ ගෙදර ලැප්ටොප් එකක් නැත්නම් කම්පියුටර් එකක් තිබ්බත් මේක ගොඩක්ම නැහැ. මොකද ඔයා එදිනදා නිතර නිතර භාවිත කරනවාගේ ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මතක් තියෙන ලැබිලා ඇති ඔයා කොහරි ගියාට පස්සේ ඔයාගේ නැබෑ ගෙදරක නැත්නම් ඔයා ගෙදර ඉද්දි ඔයාගේ මල්ලි නැත්නම් ඔයාගේ පොඩි ළමයි ඔයාගේ ෆෝන් එක ඉල්ලනවා ගේම් ගන්න. ඉතින් මේ කටියේ ගේම් ගන්නවා. ඉතින් මේකටත් හොඳ විසඳුමක් තමයි මේ ස්ක්‍රීන් ලොක් කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ පොඩි මල්ලිට දුන්නා කියලා ඉතින් මේ මල්ලි ගේම් ගගා ඉද්දි වෙන කෙනෙක් මේ ෆෝන් එක ගත්තොත් ඔයාගේ ප්‍රයිවසි ඩේටා වලට ගොඩක් ලොකු හානියක් තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ෆෝන් එකේ ඔයා අහලත් ඇති එක එක දේවල් ලීක් වුණා. එහෙම නැත්නම් ඔයාගේ ඩේටා ලීක් වුණා කියලත් මේ ඉන්ටර්නෙට් එක ඕන තරම් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේවා අතින් අතට ගිහිල්ලා විකුණුම් භාණ්ඩයක් පවා දක්වා මේක ඔයාගේ ප්‍රයිවසි ඩේටා ගොඩක් දුර යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මුල්ම කාලේ Android ෆෝන් ආවට පස්සේ මේ Android ෆෝන් වල තිබ්බේ screen lock option තුනයි. ඉතින් එකක් swipe එහෙම නැත්නම් අනිත් එක pattern එකක්, අනිත් එක තමයි මේ pin කියන option එක. ඉතින් පින් එකේ ගොඩක් ආරක්ෂිතයි. මේ පින් එක දුන්නාට පස්සේ ඔයාගේ අංක ටික දැනගත්තොත් විතරයි වෙන කෙනෙක්ට ඔයාගේ ස්ක්‍රීන් එක නැත්නම් ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම පැටර්න් එකක් කියන එකත් පැටර්න් එක ඇඳලා පස්සේ මේ පැටර්න් එක ඔයා ප්‍රායෝගිකවත් මේක කරලාදී ඔයාගේ ෆෝන් එක පොඩක් මෙහෙම උස්සලා බැලුවට පස්සේ මේ පැටර්න් එක ඇඳපු පාර ගොඩක් හොඳට පේනවා. ඉතින් මේක නිසා වෙන කෙනෙක්ට ඔයාගේ ෆෝන් එක ඇතුළට එන්න පුළුවන් අවස්ථාව ගොඩක්ම වැඩි. ඉතින් ඊ වගේම ස්වයිප් කියන්නේ ඕනම කෙනෙක්ට අරින්න පුළුවන්. ඔයාගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් පැත්තට ඇද්දට පස්සේ මේක නිකම්ම අන්ලොක් වෙනවා. ඉතින් මේ පැටර්න් එකේ තියෙන දුබලතා නිසා එහෙම නැත්නම් ඔයාගේ පින් එකක් ඔයා දැම්මට පස්සේ මේ පින් එක හැම වෙලෙම ගහන්න අමාරුයි. අංක නමයක් වගේ නම් ඔයාලා හැම වෙලෙම ටයිප් කර කර ඉන්න අමාරු නිසා වෙන වෙන ක්‍රම ගොඩනගනවා. ඉතින් ඒ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක, ඒ වගේම අයිරිස් ස්කෑන් එක, ෆේස් ඩිටෙක්ෂන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම ගොඩනැගිලා ඉතින් මේ වගේ ආරක්ෂාවක් තියෙනවද කියලා තමයි අද මේ වීඩියෝ එකේ ප්‍රධානම කතා කරන්නේ. ඉතින් ෆින්ගර්ප්‍රින්ට් එක කියද්දි දැන් එන හැම ෆෝන් එකකම වගේ පිටිපස්සේ හෝ ඉස්සරහා ෆින්ගර්ප්‍රින්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ ෆින්ගර්ප්‍රින්ට් එක ඔය ෆෝන් එක සාපේක්ෂයෙන් එළියට ගද්දි උනත් ෆින්ගර්ප්‍රින්ට් එක තප්පර ගානකින් ටක් ගලා යනවා. ඉතින් මේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක ව්‍යාජව හදන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ ෆින්ගර්ප්‍රින්ට් එක වගේ අතේ තියෙන ඇඟිලි සලකුණු ව්‍යාජව හදලා වගේ ෆෝන් එක ඉක්මනින් අන්ලොක් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ෆේස් ඩිටෙක්ෂන්. එමත් ඔයගේ මූණ අල්ලලා ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරන්න නම් ගොඩක්ම හැකියාව තියෙනවා. මොකද පින්ස්ලට වගේ මේ ප්‍රශ්න ගොඩක්ම ආවා. iPhone X එකත් ෆේල් වෙන ප්‍රධානම හේතුව මේ ෆේස් ඩිටෙක්ෂන්. ඉතින් ඒක නිසා මේ iPhone X එක ෆේල් වුණා. ඉතින් මේ ෆේස් ඩිටෙක්ෂන් කියන්නේ ගොඩක් හොඳ සිකියුරිටි ඔප්ෂන් එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ මේ අයිරිස් ස්කෑන් එක කියන එක නම් ගොඩක්ම පර්ෆෙක්ට්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරන්න බැරි තරම් ඔයාට විතරයි අන්ලොක් කරන්න පුළුවන්. ඉතින් මේ ඇහිේ තියෙන තරංග දාහම ධාරා අඳුනගෙන තමයි ඔයාගේ ෆෝන් එක ඒකෙන් අන්ලොක් වෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරනවා නම් තමයි මම ගොඩක්ම රෙකමන්ඩ් කරනවා. මේක ඔයාගේ ෆෝන් එකේ තියෙන ප්‍රයිවසි ඩේටා හැම තමයි ඔයාගේ ෆෝන් එකේ ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා නම් ඔයා මේ ඔප්ෂන් එක තමයි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයා අහන්න පුළුවන් මේ අයිරිස් ස්කෑන් එක වගේ ෆේස් ඩිටෙක්ෂන් එකක් ඔයාගේ මූණ තව කාටවත් නැහැ. ඒක ට්වින්ස් ලට කියන්නේ ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ඔයාගේ මූණ වෙන කාටවත් නැහැ නේ කියලා. ඉතින් මේ ෆේස් ඩිටෙක්ෂන් එකේ ගොඩක් ෆෝන්ස් වල මේ 2D ෆොටෝ එකක් තමයි ගන්න. ඒ කියන්නේ 2D කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ෆොටෝ එක මේ හැම තැනම ස්කෑන් කරගන්නේ නැහැ. ඉතින් 2D ෆොටෝ එකක් මගින් තමයි මේ ෆෝන් එක අයිතිකාරයා ඔයා කියලා තීරණය කරන්නේ. ඉතින් මේක නිසා ඔයාගේ ෆෝන් එකට ෆොටෝ එකක් ඇල්ලුවොත් ඔයාගේ ඔෆිස් එක වැඩ කරද්දී ෆෝන් එක තියලා ගියොත් එමේ ඔයාගේ ආලුවේ ෆොටෝ එකක් ඇල්ලුවොත් මේක නිකම්ම අන්ලොක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ෆේස්
අයිඩහමත ෆේස් ඩිරෙක්ෂන් ඔප්ෂන් එක ගොඩක් මාර්ස්ථාවෙන් අඩු ඔප්ෂන් නැති දෙරත් හඳුන්න්න පුළුව ඉරි මේ ෆේස් අයිඩ ඔප්ෂන් එක Google පික්ස ෆෝන් එක තින මේ Google පික්ස ෆෝන් එකත් තියෙන ප්‍රධානම ගැටලුව තම මේ සිට දෙහමතම ස්ක්‍රීන් ලොක් කරද්දි මේ ෆේස් අයිඩ පාවිච්චි කලොත්ම මේක 2D ෆොටක් තම මේ ගේම කට්ටිය ගන්න එතකොට මේ ෆෝන් එක ඕන කෙනෙක්ට ෆොට එකක් මගින් මේ ෆෝන් එක අන්ලොක් කරගන්නත් හැකියාව තියෙනවා ඉතින් මේ ෆෝන් හදන කම්පැනි ෆෝන් එකක් නිර්මාණය කරද්දි මේකට ස්ක්‍රීන් ලොක් සොෆ්ට්වෙයා දාද්දි ස්ක්‍රීන් ලොක් දැම්මේ ඔයාගේ කැමැත්තෙන් වෙන කාටවත් අරින්න බැරි විදිහට ඉතින් මේ කම්පැනි කොයි වෙලාවත් හිතුවේ නැහැ තමන්ගේ අකමැත්තෙන් ඔයාගේ ෆෝන් එක කොහොමද අන්ලොක් කරගන්න කියලා ඉතින් ඔයා හිතන්න ඔයාව කවුරුහරි පැහැරගත්තා නැත්නම් ඔයා නිදාගෙන ඉඳි ඔයා මේ කොහොමද ඔයා ගන්න නැති වෙලේක ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක ඕන නම් ඔයා නිදාගෙන ඉඳි ඔයාගේ ඇඟිල්ල ඔයාගේ ෆෝන් එකේ තියන්න පුළුවන් ඒ වගේම ෆේස් ID නම් ඔයාගේ මූණ අල්ලන්නත් පුළුවන් නිදාගෙන ඉඳි ඒ වගේම මම කලින් කිව්ව විදිහටම ID ස්කෑන් එක නම් ඔයාගේ නිදාගෙන ඉඳි ඔයාට දැනෙන්න තියෙන පොඩක් ඔයාගේ ඇස් දෙක ඇරලා ඔයාගේ ෆෝන් එක ඉක්මනින් අන්ලොක් කරගන්නත් හැකියාව තියෙනවා ඉතින් කම්පැනි ફોකස් කරේ ඔයා කැමැත්තෙන් ඔයාගේ ෆෝන් එක කාටවත් අන්ලොක් කරන්න බැරි වෙන්න තමයි මේ ස්ක්‍රීන් ලොක් එක මතනේ වැඩි දියුණු කරපො ෆේස් ID නැත්නම් ID ස්කෑන කියන ඔප්ෂන්ස් ටික හඳුනා දුන්නේ. ඉතින් ඔයා දන්නවා ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඒ පිළිබඳව තමයි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා පුළුවන් ෆියුචර් ටෙක් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා සර්ච් කරලා ඒ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. ඉතින් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියන්නේ මේ හැමදේම ඉන්ටර්නෙට් වෙයි කියන කෙනෙක් ලා තියෙන. ඉතින් හිතන්න ඔයාගේ ලැප්ටොප් එක, ඔයාගේ AC එක, ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක, ඔයාගේ ෆ්‍රිජ් එක, ඔයාගේ වාහනේ මේ හැමදේම ඔයාගේ Wi-Fi router, ඔයාගේ Google Home router මේ හැමදේම එකම නෙට්වර්ක් එකේ තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් බැරි වෙලාවත් ඔයාගේ ෆෝන් එක ගත්තොත් උදාහරණ වශයෙන් ඔයාගේ ඔන්ලයින් shopping details ගන්න පුළුවන්, ඔයාගේ social media username password. ඉතින් ඒ වගේම ඔයාගේ බැංකු ගන්න දෙනු. ඉතින් ඒ වගේම තමයි මේ internet of things කියන පැත්තත්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ network එකක් ඇතුළත කනෙක්ට් වෙලා තියෙනවා නම් ඔයාගේ මේ network එක ඇතුළත තියෙන හැම devices මිලියන ගන්න තිබත් මේ devices මිලියන ගන්න වුණත් ඔයාගේ ෆෝන් එක unlock කරන කෙනාට පාලනය කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයා fingerprint එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් සුපුරුදු ඇඟිල්ල. එහෙම නැත්නම් හැමෝම දෙන්නේ මේ ඇඟිල්ල කියමු. ඉතින් ඔයා ඒ ඇඟිල්ල දෙන්නේ නැතුව ඔයාට මේ චූටි ඇඟිල්ල මේ එක ඔයාගේ වෙනස් ඇඟිල්ලක් දෙන්න පුළුවන්. මොකද ඇඟිලි 10ක් තියෙනවා ඔයාට. ඉතින් එහෙම දුන්නොත් ඔයාට ඔයාගේ ෆෝන් එක යම් තාක් දුරට ආරක්ෂා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම සඳහන් කරේ යම් තාක් දුරට කියලා. මොකද මේක ගොඩක්ම රෙකමන්ඩ් කරන්න බෑ. මොකද ඕන කෙනෙක්ට මේ ඇඟිලි 10ම තියලා වුණත් බලන්න පුළුවන්. හැබැයි ඔයාගේ ෆෝන් එකේ ඔප්ෂන් එකක් ඇති මේ fingerprint එකදී pattern එකක් අනුව දෙන්න. ඉතලා මේ ඇඟිල්ල දෙවෙනියට මේ ඇඟිල්ල කියලා ඔයාගේ pattern එකක් අනුව දුන්නොත් ඔයාට මේක ගොඩක්ම secure කරගන්නත් හැකියාව දෙනවා. ඒ වගේම ඔයාට මේක ID scan වලට පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. මොකද ඇඟිලි 10ක් අපිට තිබ්බට එක මිනිස්සෙක්ට තියෙන්නේ ඇස් දෙකක් විතරයි. ඉතින් මේක නිසා මේ ඔප්ෂන් එක වැඩක් නැහැ ඔයාට ඔයාගේ ෆෝන් එකේ screen lock දාදි. ඉතින් මම හිතන්නේ fingerprint එක දෙනවා නම් ඔයා ඒ විදියට හොඳයි. නැත්තම් මම අර ගොඩක් අමාරු නම් ඔයා PIN එකක් දෙනවා නම් ඔයාට මේක type කර කර ඉන්න අමාරු නම් ඔයාගේ details එහෙම නැත්නම් ඔයාගේ privacy ඔයා ගොඩක් ආරක්ෂා කරන details ඔයාගේ ෆෝන් එක තුලම තියාගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක මොනවාරි අදහසක් එන්නේ ඔයාගේ ෆෝන් එක නැත්නම් ඔයාගේ privacy data වෙන්න පුළුවන් ඔයාගේ bank data මේ වගේ ඔයාගේ online shopping ඔයාගේ network එක ආරක්ෂා කරගන්න ඔයාගේ ෆෝන් එකට screen lock එකක් දාන්න ගැන. ඉතින් මම screen lock එක ගැන විතරයි කතා කරේ. ඉතින් ඔයාගේ ෆෝන් එක කවුරු screen lock අරගත්තත් ඔයා කාටද පොඩි ළමයට දුන්නත් මේකේ ඔයා app lock එක උඩ දාලා තිබ්බොත් හොඳයි කියලා මම හිතනවා. මොකද ඔයාගේ එක එක apps වලට lock එකක් දාලා තිබ්බොත් එහෙම ඔයාට ඒ apps වලට යන්න ඉතින් වළක්වා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක මොනවාරි අදහසක් දෙන්නේ තියෙන පල්ලෙන් comment කරන්න. ඔයාට ආපු දේවල් හැම තමා ඔයා දන්න දේවල් ඔයා නොදන්න දේවල් හැමදේම පල්ලෙන් comment කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවෝ ඉන්නවා ඉතින් මේ ගැන ගොඩක්. ඉතින් ඒ කට්ටියගේ ඩීටේල්ස් ආරක්ෂා කරන්න ඕනේ නම් ඔයා මේ වීඩියෝ අනිවාර්යෙන් ෂෙයා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙන් තරවතු බටන් subscribe කියලා බටන් එකේ click කරලා මාව දැන්ම subscribe කරන්න පුළුවන්. ඉතින් අපි දැන් bell icon එක click කරොත් විතරයි මගේ videos upload කරවන්න notification එක එන්නේ. මේ දින social media තවත් තාක්ෂණික ලෝකයක කරන ගොඩක් කරන් තවත් තාක්ෂණික video කරන් අපි එක් මොහොතක් හම්බෙමු.